මනිතූන විමාණය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා මේ විමානය හරි උසයි මැනික්වලින්කරපු කණුතියෙනවා යොදුන් දොළසක්තුරට පැතිරිලා තියෙනවා උස්මුදුන් නැති ගෙවල් හත්සියයක් තියෙනවා වයිරෝඩිමැනිිකෙන් කරපු කනුතියෙනවා සිත්කලුවි සුන්දරයි ඔබහි විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා තිබ්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහිරවා දිබ්්‍ය වූ රසය තියෙනවා පංචකාමගුණක් තියෙනවා රන්නබරණවරින් සැරසිලා දිව්‍යාපසරා වන්නටනවා. ඇත්තෙන්ම ඔබට මේ වැනි ලස්තනක් ලැබුණෙ කොහොමද. මොනවගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ. සිත්තට ප්‍රියඋපද වන මේ සැපසම්පත් ලැබුණේ මොනවගේ පිනකින්ද. මහානුපාවඇති පින්වත් දිව්‍යපුත්‍රය දිව්‍යා අධිපතිබාවටයි දැන් නොපපත්තලායිඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදි මොනවගේ පිනක්ද? ඔබ කරගත්තේ ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොකක්ත ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැමදිසාාවම බබලනවා මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය හුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩක් හපිටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණේකන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං මිනිස්ලෝකේ මනුස්සේක්වෙලා හිටියේ වනගත මාවතක මං සක්මන් මළුවක් හැදවා ආරාමයක් හැදවා රු්‍රෝපනය කළා ඒවාගේම සිල්වතුන් වහන්සේලාව මටහරි ප්‍රියායි ඉතින් මං උන්වහන්සේලා ගැන සිද පහදවාගෙනයි හිටියේ මංබුහෝව පිළිවෙලට දන්පැන්හදලා මහාදැන් පූජා කලා ඒපිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිත්්තට ප්‍රීතිය උපදවන මේ සැපසම්පත් ඔක්කොම ලැබුණේ ඒනිසාමයි. මහනුභාව සම්පන්න වූ ස්වාමීන් භහන්ස මිනිස්ලෝකෙදේ ඔය පින තමයි මංකරගත්තේ! ආනුභාව සම්පන්නව බැබලි බැබලින්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදන එලියෙන් හැමදිසාාවම බබලනවා.